අද මම කතා කරන්න යන්නේ ලොකු මුදලක් දීලා ගත්ත කම්ප්‍රේ ස්ලෝ වීම වළක්වා ගන්න ආකාරය පිළිබඳවයි. එහෙනම් ටෙක් ටියුන්ස් නාලිකාවට ඔයාල හැමෝම ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා. මැෂින් එක ඔන් කරද්දිම මෙන්න මේ විදිහට ගිහලා ටාස්ක් මැනේජර්කින් බලා ගන්න ඔයාගේ හાર્ඩ් එක කොච්චරක් යූස් කරනවද කියලා. අප මිලදී ගන්න බොහෝ පරිගණකවල තියෙන්නේ මෙන්න මේ වගේ හાર્ඩ් ඩිස්ක්. ඩෙස්ක්ටොප් මැෂින් එක ගන්නම් මෙන්න මේ වගේ ලොකු හાર્ඩ් ඩිස්ක් එකකුත් ලැප්ටොප් එකක් නම් එහා පැත්තේ තියෙන වගේ පොඩි හાર્ඩ් ඩිස්ක් එකකුත් තමයි තියෙන්නේ. මේ මොන හાર્ඩ් එක වුණත් මැග්නටික් ක්‍රමයකට තමයි රීඩ් රයිට් වෙන්නේ. එතකොට ගොඩක් ස්ලෝ වෙනවා. එහෙනම් මේකට විසඳුම වශයෙන් මීට වැඩිය හොඳ තාක්ෂණිකකින් තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් තමයි දාන්න ඕනේ. එහෙනම් විසඳුම විදියට SSD drive එකක් දැම්ම නම් හොඳයි කියලා මම ඔයාලට යෝජනා කරනවා. ලංකාවේ ඉන්න අපි හැමෝම අඩුම මුදලට වැඩිම දෙයක් කරගන්න කැමති නිසා අද මම මිලදී ගත්තා Hikvision drive එකක්. SSD drive එකක් ඇතුළේ වැඩ කරන්නේ pen එක වගේම chipset එකක්. ඒ නිසා අපිට ලොකු වේගයක් ලබා ගන්න පුළුවන්. බැලු බැල්මටම මේක ලැප්ටොප් හાર્ඩ් ඩිස්ක් එකක් වගේ. SSD drive එකෙත් SATA power එකක් සහ SATA connect එකක් තියෙන නිසා අපිට desktop එකකට උනත් සම්බන්ධ කරන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එකේ තියෙන normal hard disk එකේ read write වේගය. මේක ගොඩක් අඩුයි. දැන් බලමු අපි SSD drive එකේ speed එක කොහොමද කියලා. normal hard එකට සාපේක්ෂව 14 ගුණයකට වඩා වේගවත්. SSD drive එක ඔයාලගේ i3, i5, i7 machine වලට විතරක් නෙමෙයි. ඔයාලගේ කෝටුඩුව machine එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා YouTuber කෙනෙක් නම් video editor කෙනෙක් නම් SSD drive එකට මාරු වීම ගොඩක් වැදගත්. Video edit කරන්න කෝටුඩුව machine එකකින් වෙන්න පුළුවන්. ඒත් මේ SSD drive එක දැම්මම ඔයාගේ machine එකේ දෙන්න පුළුවන් උපරිම performance දෙනවා. නැත්තම් ඒ වෙනුවට ඔයාගේ RAM එකත් ගොඩක් use කරනවා, processor එකත් ගොඩක් use කරනවා. බලන්නකො මැෂින් එක ඔන් වෙන්න යන වෙලාව ගොඩක් අඩුයි නේද? ඒ වගේම වැඩ කරද්දි මේ වගේම ස්පීඩ් එකක් දෙනවා. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.